සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන්
ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් ඔබේ ජීවිත කාලය තුල ඔබ විසින් සිද්ධ කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වන තවත් උතුම් ගාථා රතනයක්. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ ගාථා රතනයේ දේශනා කොට වදාළේ ධම්මික කියන උපාසක තැන නිසා. ඉදමෝදති පෙච්චමෝදති කතපුඤ්ඤෝ උභයත්ත මෝදති පුඤ්ඤ සෝමෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනු. මේ ගාථා රත්නේ සරල තේරුම ඉදමෝදති පෙච්චමෝදති පින්කල තැනත්තා මෙලවත් සතුටු වෙනවා පරලොවත් සතුටු වෙනවා. කතපුඤ්ඤෝ උභයත්ත මෝදති කලපින් ඇති තැනැත්තා මේ දේ ලෝක දෙකේම සතුටු වෙනවා. එලව මෙලව දෙකේම සතුටු වෙනවා. සෝමෝදති සෝපමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තෙනු. ඊළඟට සඳහන් කළා තමන් කළ පින්කම දැකල ඒ පින්කං නිසා ඔහු සතුටු වෙනවා. මෙලවත් සතුටු වෙන පරලොවදී බොහෝ සේ සතුටට පත් වෙනවා. ඒක තමයි ගාථා රත්නේ සරල තේරුම. මම සඳහන් කළා ධම්මික කියන උපාසක තැන නිසා තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර හිටියා ධම්මික කියලා උපාසක මහත්මයෙක්. මහලොකු ධනපතියෙක් නම් නෙමෙයි කියලා සඳහන් කරනවා. ලෞකික ධනෙන් ලොකු පොහොසතෙක් නූනට ධාර්මික ධනෙන් ඔහු හුඟක් පොහොසත්. ධාර්මික ධනෙ කියලා කිව්වේ ලෝකෝත්තර ධනෙන් හුඟක් පොහොසත්. කුසල් දහම් වලින් ගොඩක් පොහොසත්. ධම්මික උපාසක දෙන හරීම ශ්‍රද්ධාවන්තයි. පිනට දහමට ලාබාල කාලේ ඉඳලා පුදුම කැමැත්තක්. භික්ෂූන් වහන්සේලාට නොයෙක් ආකාරයෙන් දන් දුන්නා. විවිධ දාන වර්ග කීපයක් ඔහු දෙනවා. සලාක බතක් දෙනවා. වස් වැසි බත දෙනවා. අලුත් සහල් බත් දෙනවා. මේ ආදි වශයෙන් නොයෙක් දන් දෙනවා. ධම්මික උපාසක තැන පිරිවරා ගත්ත තවත් උපාසකවරු 500ක් විතර හිටියා. ධම්මික උපාසක තැනට දරුවු පුත්තු 7කුත් දුවරු 7කුත් හිටියා කියලා සඳහන් කරනවා. දරුවොත් තාත්තා වගේම පිනට දහමට යොමු කළා. ලබාගත්ත වටිනා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ඵල නෙලාගත්ත ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් කැටියට ධම්මික එදා බොහොම සතුටින් හිටියා. ධම්මික තමන්ගේ හිතින් සතුටුයි. ධම්මික දරුවන් එක්ක ඉන්නකොට සතුටුයි. ධම්මිකට ඥාතීන් එක්ක ඉන්නකොට සතුටුයි. ධම්මික හැමෝම එක්ක සතුටින් හිටියා. තමන් ගැනත් මනාව වූ සතුටක් තියෙනවා. කවද මැරුණත් කොතන මැරුණත් කොහොම මැරුණත් දුගතියක නොයන බව ධම්මිකට විශ්වාසයි. මොකද ධම්මික ඒ තරම් පිං කළා. මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනෙක් කළ යුතු හොඳම දේ තමයි කුසල් රැස් කරන එක. පින්නතුනි ධාර්මිකව පිංකම් කටයුතු වල යෙදෙමින්
ගුණධර්ම තුළ හැසිරෙමින් ගුණධර්ම පෝෂණය කර ගනිමින් දිනෙන් දින දිනෙන් දින සීලයෙන් තේජසින් බැබලිද්දි ධම්මික උපාසකත් ලෝක ස්වභාවයට අනුව වයස්ගත වුණා, මරණාසන්න වුණා, එක්තැන් වුණා. ධම්මික උපාසක දැන් ඉතාම අරෝබලත්, කායික වශයෙන් අරෝබලත්, හැබැයි මානසික වශයෙන් ඔහු පොහොසත්. ධම්මික උපාසකතුමා තමන්ගේ දරුවන්ට කතා කරලා කියනවා, මට පිරිත් ටිකක් අහන්න ඕනේ කියලා. දරුවෝ විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරලා භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කරවගන්න කටයුතු සංවිධානය කළා. භික්ෂුන් වහන්සේලා සුදුසු වෙලාවේ ධම්මික උපාසක මහත්මයාගේ නිවසට වැඩියා. ධම්මික උපාසක මහත්තයා යහනිමයි ඉන්නේ. භික්ෂුන් වහන්සේලා ඔහුගේ යහන වටේට නිවැසියන් පනවල තිබිච්ච ආසනවල වැඩ හිටියා. භික්ෂූන් වැඩිය බව දැක්කා. ධම්මික උපාසක මහත්තයට පුදුම සතුටක්. ධම්මික උපාසක මහත්මයා කියනවා, ස්වාමීනි, මට දැන් ස්වාමීන් වහන්සේලගේ පිහිට හැර වෙන පිහිටක් නෑ ස්වාමීනි. පින්නතුනි, හරි අපූරු ප්‍රකාශයක්. ධම්මික උපාසක මහත්මයාට දරුවෝ 14ක් ඉන්නවා. නමුත් දැම්මට මගේ දරුවන්ගේ පිහිට විතරයි කියලා උපාසක මහත්තයා කියලා නෑ. හරි හම්බ කරගත්ත වස්තුවේ පිහිට විතරයි මට තියෙන්නේ කියලා කියලා නෑ. ස්වාමීනි, මට දැන් ඔබ වහන්සේලගේ පිහිට විතරයි. උන්වහන්සේලා පිහිට වෙනවා කියලා කියන්නේ උන්වහන්සේලා උපාසක තැනට සල්ලි දෙන්නද? නෑ පින්නතුනි. උන්වහන්සේලා උපාසක තැනට අපපස්ථාන කරන්න දෙන්නද දරුවෝ සලකන්නේ කියලා? නෑ, එහෙමත් නෑ, දරුවෝ බලනවා. එහෙමනම් උපාසක තැනට බණක් දහමක් කියලා, උපාසක තැනට තව තව කුසල් වර්ධනය වෙන මඟ කියලා දීලා, උපාසක තැනගේ ජීවිතයේ තවත් කුසලයෙන් පෝෂණය කරන්න මේ භික්ෂුන් වහන්සේලා තමයි ඉන්නේ. අනික හරි සිල්වත්, උන්වහන්සේලා හරි ගුණවත්, ඇල්වතුර ටිකක් නමුත් දුන්නොත් දුන්න කෙනාට ලොකු ලාභයක්. ඒ නිසාත් උන්වහන්සේලගේ පිහිට විතරයි කියලා කියනවා. ඒ ආශිර්වාදේ හරි වටිනවා. භික්ෂුන් වහන්සේලා යහන වටේට වාඩි වෙලා උපාසක තැනගෙන් අහනවා, උපාසක, මේ වෙලාවේ අහන්න කැමති සූත්‍රයක් එහෙම මොකවත් තියෙනවද කියලා. ධම්මික උපාසක මහත්මයා කියනවා, ස්වාමීනි, මං කවදත් හරි ආසයි සතිපට්ඨාන සූත්‍රය අහන්න. ස්වාමීනි, මට සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන සීක්වා. භික්ෂුන් වහන්සේලා පින්වතුනි සතිපට්ඨාන සූත්‍ර දේශනාව පටන් ගත්තා. උන්වහන්සේලා දේශනාව ඉදිරියට කරගෙන යනවා. මෙන්න මේ වෙලාවේ ධම්මික උපාසක මහත්මයාට ගති නිමිති පහළ වෙනවා. පින්වතුනි, මරණාසන්න වෙනවා. මරණයට පස්සෙලා තමන් කොහෙද උපදින්නේ? ධම්මික උපාසක ඒ බවත් දකිනවා. ධම්මික උපාසක විතරද උපදින තැන දකින්නේ? දේශනා කරන මම, ශ්‍රවණය කරන ඔබ, අන්තිම මොහොතේ ඔබටත් මටත් අපි උපදින තැන ගැන දැනගන්න ලැබී අපිටත් දකින්න පුළුවන් වෙයි ගති නිමිති. පින්නතුනි, සුගතියක් ගැන දැක්කොත් නම් හොඳයි, දුගතියට මගක් දැක්කොත්
කාටද කියන්නේ? කවුද එයින් අතමුදවන්නේ? ඔබ හොඳට හිතන්න. එහෙම වුණොත් මොකද කරන්නේ මේ වෙලාවට? මටත් හයියක් නැහැ, කරගන්න වෙලාවකුත් නැහැ. වෙන කවුද පිහිට වෙන්නේ? ආන් ඒක නිසා ඒ අන්තිමට දකින්න ගති නිමිති සුභවාදී විදිහට දකින්න පුළුවන් වෙන විදිහට කායික ශක්තිය නිරෝගී බව තියෙන මේ වෙලාවේ මේ කය වෙහෙසලා දුගතියෙන් මිදෙන්න කටයුතු කරගන්න ඕනේ. දිරල යන, කුණු වෙන, ලෙඩ හැදෙන, පණු හැදෙන, නිමක් නැති මහ වේදනා ගෙනල්ලා දෙන මේ පංචස්කන්ධය පෝෂණය කරන්න රැයක් දවාලක් නැතුව වෙහෙසෙන මිනිස්සු තමන්ගේ හිත පෝෂණය කරගන්න, තමන්ගේ හිත නිමා ගන්න කොයිතරම් කාලයයිද දවසට වැය කරලා තියෙන්නේ? සමහරු එහෙම කාලයක් වෙන් කරලම නැහැ. සමහරු සුළු කාලයක් වෙන් කරලා තියෙනවා. අපි කළ යුත්තේ මේ රාගයෙන්, කාමයෙන් ගිනිගත්තු හිත නිමන වැඩපිළිවෙලක්. ඒ කාමයේ පිළිබඳව තියෙන තෘෂ්ණාව යම් විදිහකට ෂෙයා කරගන්න පුළුවන් නම් අපිට කුසල් දහම් රැස් කරන්න කාලය ඉතුරු කරගන්න පුළුවන්. පංච කාමයෙන්ම තර වෙන්න ඕන නිසා තමයි පින් කරන්න ගියහම අහන්නේ අපිත් කැමති කොහෙද වෙලාවක් කියලා. වෙලාවක් නැති කරගෙන විවේකයත් හැරගෙන මේ නිවනට යන්න පාර හොයනවද? සතරපායෙන් මිදෙන්න පාර හොයනවද? නෑ. නිරේට සතරපායට පාර කපනවා විවේකයක් නැතුව. පින්නතුනි, ධම්මික උපාසක මහත්මයා තමන්ගේ ජීවිතයට දරුවෝ 14 දෙනෙක් පෝෂණය කර කර මෙලව පරලෝ දෙකම සතුටු වෙන්න පුළුවන් තැනකට ඒ ජීවිතය තුළින් මග හැදුවා. මේක අපට ලොකු ආදර්ශයක්. ඥානවන්තයෙකුට ලොකුවට හිතන්න දෙයක් මේක. ආන් ඒක නිසා උත්සාහ කරන්න. ඔබත් එලව මෙලව දිනන කෙනෙක් වෙන්න. භික්ෂූන් වහන්සේලා මහා සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්මයේ දේශනා කරනවා. ධම්මික උපාසක තැන වැඳගෙන හරි සතුටින් අහගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට ගති නිමිති පහළ වෙනවා. සදෙව් ලොවින්ම දෙවියෝ ඇවිල්ලා ධම්මිකව ගෙනියන්නේ අපි කියලා කියනවා. දෙවියන් අතර කෝලහලයක් වගේ ධම්මික උපාසකට පේනවා. ටික වෙලාවක් බලාගෙන ඉඳලා ධම්මික උපාසක මහත්මයා ඒ දෙවිවරුන්ට කියනවා, මදක් නවතින්න, මදක් නවතින්න කියලා. ඒ කියන්නේ පිරිත් ටික අහලා ඉවර වෙනකන් ටිකක් ඉවසන්න කියලා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළේ පිරිත නවත්තන්න කිව්වා කියලා. උන්වහන්සේලා පිරිත නැවැත්තුවා. දරුවෝ මෙච්චර පින් කරපු අපේ තාත්තා මැරෙන්න බයි නේද මේ? දරුවෝ අඬා වැළපෙන්න පටන් ගත්තා. උපාසක මහත්මයා පිරිත නවත්තන්න කියනවා. දරුවෝ කෑකෝ ගහ ගහ අඬනවා. මෙතන දැන් පිරිත් කියන්න සුදුසු වාතාවරණයක් නැහැ. භික්ෂුන් වහන්සේලා නැගිටලා වැඩියා. ටික වෙලාවකින් ධම්මික උපාසක මහත්මයා අහනවා, මොකද දරුවනේ අඬන්නේ? ඒ තාත්තට මතක නැද්ද? ස්වාමින් වහන්සේලා සතිපට්ඨානයේ දේශනා කර කර ඉන්න වෙලාවේ තාත්තම නේද කිව්වේ නවත්තන්න කියලා? උන්වහන්සේලා වැඩියා. මෙච්චර පින් කරගත් අපේ තාත්තා මරණයට බයද කියලා අපිට දුකයි. ඒකයි අපි අඬන්නේ කියලා. උපාසක මහත්මයා කියන මොනවා කියනවාද?
මං උන්වහන්සේලාට පිරිත නවත්තන්න නෙමෙයි කීවේ. ළමයිනේ මම එක් කරගෙන යන්නේ සදෙවුලවින් මෙවිලා. මම ආද මෙහි අතහැරලා යන දවස සදෙවුලවින් ඇවිල්ලා මාව එක්ක යන්නේ. දෙවියන් අතර කෝලාහලයක්. ධම්මික එක්ක යන්නේ අපි, ධම්මික එක්ක යන්නේ අපි කී කියා. ඒගොල්ලන්ගේ කෝලාහලී තිබුණාවි. මට ඕනේ පිරිත් ටික අහගන්න. ඒගොල්ලන්ට කෝලාහල නොකර ඉන්න කීවේ මං පිරිත් ටික අහලා ඉවර වෙනකන්. නමුත් භික්ෂුන් වහන්සේලා හිතුවේ පිරිත නවත්තන්න කිව්වා කියලා. දරුවෝ පිළිගන්නේ නැහැ. තාත්තා මොනවද මේ කියන්නේ කියලා. ආන් ඒ වෙලාවේ ධම්මික උපාසක මහත්තයා දරුවන්ගේ සැකේ දුරු කරවමින් කියනවා, මට අරන් එන්න මල් මාලයක්. මල් මාලේ ගෙනල්ලා දුන්නහම ඔහු කියනවා, මම මේ ජීවිතයෙන් සමුගත්තට පස්සේ යන්නේ මොන දිව්‍ය ලෝකෙටද? මම නවතින යම් තැන යම් තැනක්ද? මේ මල් දම ගිහිල්ලා එහෙ නතර වෙයි, නැත්තං ඒ දෙව්ලොවින් ආපු දෙවියෙක් මේ මල් මෙටිකාර ගනි. ආං එහෙම කල්පනා කරලා දරුවෝ ගෙනල්ල දුන්න මල් මාලි අහසට විසි කරන්න කිව්වා. පිනතිර අහසට මල් මාලි විසි කළා. දැන් අහසෙම රැඳිලා සියලු දෙනාට පුදුමයි. ධම්මික උපාසක මහත්මයා කියනවා, මම යන දිව්‍ය ලෝකේ දෙවියෝ තමයි ඔය මල් මාලි අල්ලගෙන ඉන්නේ සියලු දිව්‍ය ලෝක අතර. තුසිතේ ශ්‍රේෂ්ඨ දිව්‍ය තලයක්. මොකද මහ බෝසත්වරු පාරමිතා පුරලා ඉවර කරලා යන්නේ තුසිතේට. ඒ නිසා ඒක සුවිශේෂී දිව්‍ය තලයක්. දැන් මේ අය මනාව දැක්කා, මල් මාලි අහස රැඳිලා. උපාසක තන කියනවා, දැක්කද ඔය මල් මාලි අල්ලගෙන ඉන්නේ මම එක් කරගෙන යන දිව්‍ය ලෝකෙ දෙවියෝ. ඔය තුසිත දෙවියෝ තමයි අල්ලගෙන ඉන්නේ. දරුවෝ කියනවා, තුසිතේ හරි ශ්‍රේෂ්ඨ තැනක්, උසස් තැනක්. එහෙනම් තුසිතේ දෙවියෝ තමයි මේ මල් මාලි අල්ලගෙන ඉන්නේ. නොබෝ වෙලාවකින් ධම්මික උපාසක මහත්තයා මරණයටපත් වුණා. නින්දෙන් ඇහැරුණා වගේ තුසිත දෙවියන් අතර පහළ වුණා. භික්ෂුන් වහන්සේලා පිරිත නවත්තලා විහාරයට වැඩියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි කොහොමද උපාසක තැන? හොඳට බණ ඇහුවද? ස්වාමීනි සතිපට්ඨාන සූත්‍රේ නම් අහන්න ඕනේ කියලා කීවා. අපි දේශනාව කළා. මගක් දේශනා කරනකොට උපාසක තැනම දේශනාව නතර කරන්න කිව්වා. අපි දේශනාව නතර කළා. ඊට පස්සේ දරුවෝ අඬන්න පටන් ගත්තා. ස්වාමීනි අපි නැගිටලා ආවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මහණෙනි ධම්මික කීවේ පිරිත නවත්තන්න කියලා නෙමෙයි. ධම්මිකට තිබුණේ ගති නිමිති පහළ වෙලා. ධම්මික එක් කරගෙන යන්න සදෙවුලවින් ඇවිල්ලා. ධම්මිකට ඕනේ පිරිත් අහන්න. දෙවියන්ට ඕනේ ධම්මික එක්ක යන්න. අනෙක් දෙවියෝ අරගනි කියලා. පිරිත් ටික අහලා වෙනකන්, ඉවර වෙනකන් මදක් නවතින්න කියලා ධම්මික කිවි දෙවියන්ට. නැතුව මහණෙනි ඔබලාට පිරිත නවත්තන්න කියලා නෙමෙයි කිවි. ස්වාමීනි එහෙමනම් දැන් ධම්මික උපාසක කොහෙද? මහණෙනි ධම්මික මෙලවින් සමුගත්තා. කරගත්ත කුසල අකුසල ධර්මයන්ගේ අග්‍රඵලයක් හැටියට ධම්මික තුසිතපුරේ ඉපදුනා කියලා. එහෙම දේශනා කරලා තමයි
අපේ බුදුරජාණන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කොට වදාළේ. මොකද්ද ගාථා රත්නේ? ඉදමෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උභයත්ත මෝදති. සෝමෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධිමත්තන. මහණෙනි, ඉදමෝදති පෙච්ච මෝදති මෙලව උපන් සත්වයා විසින් මෙලව පරලොව දෙකටම මනාව කුසල් රැස් කරගත යුතුයි. මනාව කුසල් රැස් කරන කෙනා මෙලව සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා. පින්නතනි, මනාව ධනය රැස් කරපු කෙනාට නැති සතුටක් මනාව කුසල් රැස් කරපු කෙනාට තියෙනවා. මොකද්ද ඒක? මෙලවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා. පින්නතනි, පින් කරපු කෙනෙක් කිසිම හේතුවක් නිසා දුක් වෙනවද? ව්‍යාපාරයක් කරන කෙනෙක්, ගොවිතැන්පත් කරන කෙනෙක්, තවත් නොඑක් ධනේ උපායන ක්‍රමවල යෙදිලා ඉන්න කෙනෙක් සතුටු වෙනවද කවදාවත්? සතුට නෑ. හැබැයි මනාව තිසරණේ පිහිටලා උතුම් වූ පංචශීලයේ ආරක්ෂා කරගෙන දසදාන වස්තුවත් මේ වෙනකොට සම්පූර්ණ නම් ඔහු කොච්චර සතුටු වෙනවද? මරුණහම සුගතිය උපදින නිසා. නමුත් අර කෝටිපතියට සුගතියක් තියෙයිද? ආන් ඒක නිසා ධම්මික ඉන්නේ හරි සතුටින්. ඒ වගේම තමයි මනාව කුසල් රැස් කරන කෙනා එළව මෙළව දෙකම සතුටුයි. ඉද මෝදති පෙච්ච මෝදති මෙලව උපන් කෙනෙක් මෙලවදි කළ යුතු කුසල කර්මයන් මනාව සම්පූර්ණ කරනවන. මුලින් මතක් කළා ඔහු මැරෙන්න බය නැති කෙනෙක්. ඊළඟට සඳහන් කළා පෙච්ච මෝදති. මොකද මේ පෙච්ච මෝදති කියලා කියන්නේ? මෙතන සඳහන් කළා පින්කම් කරන අය මනාව පින් රැස් කරගෙන දෙවි මිනිසුන් අතර උසස් උප්පත්තීන් ලබනවා. මිනිසුන් අතර ඉපදුනත් ඊටාම උසස් විදිහට උපදිනවා. දෙවියන් බමුණන් අතර ඉපදුනත්, විශේෂයෙන් දෙවියන් අතර ඉපදුනත් ඊටාම මහේසාක්‍ය ලීලාවෙන් එතන උපදිනවා. බොහෝ දිනාට මහා සත්පුරුෂයක් වෙන්න සත්පුරුෂයෙක් වෙමින් එතන උපදිනවා. ආන් ඒක නිසා මනාව පින් රැස් කරගත්තා යම් කෙනෙක් ඉන්නවද එළව මෙළව දෙකම ඔවුන් සතුටුයි. ඊළඟට සඳහන් කළා කත පුඤ්ඤ. මොනවද මේ කත පුඤ්ඤ කියලා කියන්නේ? කත පුඤ්ඤ කියලා කියන්නේත් කලපින් කියන එකයි. එතන කොයි වගේද? දන් දීලා, සිල් රැකලා, භාවනා කරලා මේ ප්‍රධාන පුණ්‍ය ක්‍රියා තුන. දාන, සීල, භාවනා. මේ කාරණා භාග්‍යතුන් වහන්සේ ගොනු කරලා තියෙන්නේ අනුපූර ප්‍රතිපදාවකට අනුව. මොකද්ද පින්නතුනේ මේ අනුපූර ප්‍රතිපදාව? මේ ශාසනයේ පුරාම තියෙන්නේ අනුපූර ප්‍රතිපදාවක්. යම් කෙනෙක් ඒ අනුපූර ප්‍රතිපදාවෙන් බැහැරට ගිහිල්ලා නිවන් හොයන්න උත්සාහ කරනවා නම් ඔහුට ලැබෙන නිවනක් නැහැ. බොහෝ කල්ලයි ඔහුට නිවන ලබන්නේ. ආන් ඒක නිසා ධම්මික වගේ ජීවිතයක් ඔබත් පෝෂණය කරන්න හිතන්න. ඔබ අපි හැමෝම දවසක මැරෙනවා. සුගතියෙන් සුගතියට යන්න පුළුවන්. ඒ තුලින් සතර අපායට පිටුපාන්න පුළුවන්. ජීවිතයක් ගොඩනගන්න මෙලව කටයුතු කරන එක කොච්චර වටිනවද? සුගතියේ ඉඳලා ආවේ ආපහු සුගතියට. මොකද දෙව්ලොව චුත වෙන්න සූදානම් වෙන දෙවියන්ට
අනික් දෙවියෝ කියන්නේ පින්වත ගිහිල්ලා සුගතියේ උපදින්න. ඒ සුගතියේ සොයාගත යුතු හොඳම දේ සොයාගන්න ඒක මත මනාව පිහිටන්න කියලා. එතකොට දෙවියෝ පින් කරගන්න එන්නේ මනුලොවට. ඔබට හිතෙන්නේ නැද්ද? ඔබ ඇවිල්ලා ඉන්නේ පින් කරගන්න කියලා. ඔබත් ඇවිල්ලා ඉන්නේ පින් කරගන්න. නමුත් ආවේකට ඔබ ඒක කරනවද කියලා කල්පනා කරලා බලන්න. එතකොට තියෙන අසරණ බවක්. මෙහි හොයාගන්න කියපු හොඳම දේ තථාගතප්ප වේදිත ධර්මය. එහෙනම් ඒ හොඳම දේ තථාගතප්ප වේදිත ධර්මය නං. ඒ ධර්මයෙන් අපිට මඟ පෙන්වලා තියෙනවා. අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කරන එක විතරයි. මඟ පෙන්වලායි තියෙන්නේ. අක්කාතාරෝ තථාගතෝ තථාගතවරු කියලා කියන්නේ මඟ පෙන්වන්නම් පමණයි. ආන් ඒක නිසා වැඩි වැඩියෙන් ගුණධර්ම වලට ජීවිතය යොමු කරන්න ඕනේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේට කරන්න තියෙන හොඳම සැලකිල්ල. උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ යම් කෙනෙක් නිවැරදිව ගමන් කරනවා නම් උන්වහන්සේලා වගේ අය බොහෝම සතුටුයි. අපි කියලා දුන්න පාරි නිවැරදිව ගමන් කරලා සතර අපායට පිටුපාලා සුගතිය පැත්තට හැරුණා කියලා. ආන් ඒක නිසා වැඩියෙන් කුසල් එකතු කරන එක එලවට මෙලවට දෙකටම කාටත් වටිනවා. වැඩියෙන් කුසල් එකතු කරන එක එලව මෙලව දෙකටම කාටත් වටිනවා. එතකොට කත පුණ්‍ය සිල් රැකලා ගුණ පුරලා භාවනා කරලා මුලින් ලබා ගන්න කුසලය අනුපූර්ව ප්‍රතිපදාව ගැන කියනකොට දාන සීල භාවනා. නමුත් මේක සීල දාන භාවනා නෙමෙයි දාන සීල භාවනා. ඇයි බුදුරජාණන් වහන්සේ මුලින්ම දානේ අනුදැන වදාලි? මුලින්ම දානේ අනුදැන වදාලි. පින්නතුනි මිනිස්සු ගාව තියෙන තණ්හාව එක එක මට්ටම් වලින් විවිධයි. සමහරු හොයා සපයාගත්ත වස්තුව වියදම් කරලා දන් දෙනවා. වස්තුව වියදම් කරලා දන් දුන්නට යටත් පිරිසෙන් එවන් අය සිල් ගන්න තැනකට යන්න කතා කළොත් 15ක දවසක සිල් ගමු කියලා කතා කළොත් සිල් ගන්න එන්නේ. හැබැයි දන් දෙන්න එනවා. සිල් ගන්නත් පිරිසක් කවුරු හරි එයි. ඒ අයට කතා කරලා ඊළඟ දවසේ භාවනා වැඩසටහනකට යමු කියලා කිව්වොත් සිල් ගන්න ආව පිරිසවත් ඒකට එන්නේ නැහැ. දානෙට ආපු තරම් භාවනාවට ආවේ නැහැ. දානෙට ආපු තරම් උපෝසතයට නැත්නම් පොයේ දවසට සිල් ගත්තේ නැහැ. පොයේ දවසට සිල් ගත්ත තරමට පිරිසක් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගන්න හිත රැකගන්න භාවනාවේ යෙදෙන්න යමු කියලා කියහම සිල් ගන්න ආපු තරම්වත් භාවනා කරන්න ඉන්නේ. ආන් ඒකයි මේ අනුපූර්ව ප්‍රතිපදාව. මනාව දන් දීගෙන යනකොට සීලයක් රකින්න හිතේ. සිලුත් රැකගෙන දනුත් දීගෙන යනකොට කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න හිතේ. පිළිවෙලට ඒක සිද්ධ වෙන නිසායි අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා දේශනා කොට වදාළේ. ඊළඟට පින්නතුනි ධම්මික උපාසක තැන දන් දුන්නා. සිල් රැක්ක භාවනා කළා. අපි අනුපූර්ව ප්‍රතිපදාව ගැනත් කතා කළා. කෙටියෙන් කරුණක් දෙකක්. මුලින්ම දානේ, ඊළඟට සීලය, ඊළඟට භාවනාව. භාවනාව කෙනෙකුට ජීවිතය අත්‍යවශ්‍යමයි. ඒ කියන්නේ පින්නතුනි මිනිසෙකුගේ කයයි වචනයයි දෙකම සීලයෙන් සංවර කරනවා. හැබැයි හිත සංවර කරන්නේ භාවනාවෙන්. හිත සංවර කරන්නේ භාවනාවෙන් කියන එක දැනගන්න ඕනේ.
ආංගික නිසා භාවනාවත් ජීවිතයට වමනාමයි. යම් කෙනෙක් හිත හදාගත්තොත් පින්නතුනි මරණයට පත් වෙන වෙලාවේ අපිට මොන මොන දේවල් හිතෙයිද? රාගසිතෙයිද, ද්වේෂසිතෙයිද, මෝහසිතෙයිද අපි දන්නේ නැහනේ. අනිත් එක තමයි මරණාසන්න වෙලාවේ මේ උපාදානස්කන්ධයේ දැනෙන වේදනාව කොපමණයි කියලා කියන්නේද? දැනෙන වේදනාව කොපමණයිද? ඒ කවදාවත් මූණ දීලා නැති අලුත්ම අත්දැකීමක් තමයි මේ වේදනාව. ආන්ගේ වේදනාව යම් කෙනෙක් අරමුණු කරනවා නම් භාවනාවකට වේදනාව යටපත් කරලා කුසල් සිත ඉස්මතු කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් වේදනාව අමතක කරලා තමන් කරගත්ත පින්කම් ගැන කල්පනා කරලා හිත සතුටින් පුරව ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ආන් ඒක නිසා මේ අනුපූර ප්‍රතිපදාව මනාව ප්‍රගුණ කරන්න ඕනේ. ආන්ගේ අනුපූර ප්‍රතිපදාව දියුණුවෙන් දියුණුවට පත් කරගත්ත කෙනා මේ ශාසනයේ අග්‍ර ඵලයේ කරා ගමන් කරනවා. ඒ කියන අරහත්ත්වයේ ගාවට යනවා. එතකොට අපි මේ පින්කම් කරන්න කියලා වාගිතුන හසි අපිට දේශනා කරාම කොයි විදිහට කරනවද? මුලින්ම භාවනාව අරගත්තොත් මුලින්ම තමන්ට භාවනාව කරන්න ඕනේ. භාවනා කියලා කියහම බුදුදහමට විශේෂ වෙච්ච භාවනා ක්‍රමය විදර්ශනා භාවනාව. මහ බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොටත් පින්නතුනි සමත කර්මස්ථාන තිබුණා. හැබැයි විදර්ශනාව බුද්ධ ශාසනයේ තුල විතරක් තියෙන විශේෂිත භාවනා ක්‍රමයක්. බුදුදහම තුල තියෙනවා. මොකක්ද මේ විශේෂිත භාවනා ක්‍රමයක් කියලා සඳහන් කළේ? දැන් භාවනා කියලා කියහම බුදුදහමේ තියෙන විශේෂිතම භාවනා ක්‍රමය තමයි විදර්ශනාව. බුදුදහමින් තමයි විදර්ශනාව ඉස්මතු කරලා පින්නේ. සමත කර්මස්ථාන කලිනුත් තිබුණා. බෝසතාණන් වහන්සේ පහළ වෙන කාලෙත් සමතෙන් චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩ නගාගෙන අහසින් යන්න පුළුවන් අය හිටියා. එහෙමනම් සමත කර්මස්ථාන තිබුණා. විදර්ශනාව තමයි ලෝකේ නොතිබ්බේ. බුද්ධ ශාසනයක් පවතින කාලික නියම විදර්ශනාව මොකක්ද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. කෙසේ වෙතත් මේ කායික වේදනාව ගැන අපි සඳහන් කළා. මරණාසන්න වෙලාවේ උපදින කායික වේදනාවක්. ඒ කායික වේදනාව කොහොමද යටපත් කරන්නේ? වේදනාවක් එක්ක ඇතිවෙන්නේ ද්වේෂය. එතකොට මේ වේදනාවත් එක්ක අපි මැරෙනවා කියලා කියන්නේ ද්වේෂයත් එක්ක මැරෙනවා කියන එකයි. නමුත් ද්වේෂයෙන් මැරුණොත් කායික වේදනාව දැනෙනකොට ද්වේෂය උපදිනවා. දතේ කැක්කුම හැදුනහම, කනේ කැක්කුම හැදුනහම අපිට කොච්චර ද්වේෂයක් එනවද? තව කෙනෙක් කතා කරනවවත් ඇහෙන්න බෑ. ඒතරම් ඒ වේදනාව අපිට දැනෙනවා. නමුත් පින්නතුනි මරණාසන්න වෙලාවේ ජීවිතේ කවදාවත්ම මූණ දීලා නැති අලුත්ම වේදනාවකට මූණ දෙනකොට ඒ වේදනාව යටපත් කරලා කොහොමද මේ හිත එක්තැන් කරලා තමන් කරපු පින්කම් ආවර්ජනය කරන්නේ? කායික අභ්‍යන්තර වේදනා ඉවත් කරගන්න මුලින්ම භාවනා වඩන්න ඕනේ.
ඒ මෛත්‍රී භාවනාව. ආරක්ෂක භාවනා ක්‍රම හතරක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒවට කියන්නේ ආරක්ෂක භාවනා කියලා. බුද්ධානුස්සතිය මේ වගේ එකක්. මෛත්‍රී භාවනාව තව එකක්. අසුභ භාවනාව තව එකක්. මරණ සතිය තව එකක්. මේ සතර කර්මස්ථාන දියුණු කරන්න ඕනේ. හොඳට වඩන්න ඕනේ. මේ ආරක්ෂක භාවනා අනුපූර්ව ප්‍රතිපදාවකින් මනා පිළිවෙලකින් මේ ගමන ගියේ නැත්තම් බලාපොරොත්තු වෙන නිවන අපෙන් ඈතට යනවා මිසක් ළඟට එන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ප්‍රතිපදාවට අනුව කටයුතු කරන්න තීරණය කළා නම් එළව මෙළව දෙකම සතුටු වෙන්න පුළුවන් කෙනෙක්. මොන භාවනාව කළත් මේ චතුරාරක්කාව අවශ්‍යයි. නමුත් මොන හේතුවද දන්නේ මේ ටික මගහැරලා භාවනාවේ දියුණුවක් හොයන්න හරි අමාරුයි. සීලය අපිරිසිදු නම් ඒ භාවනාවේ දියුණුවක් හොයන්න හරි අමාරුයි. එහෙමනම් පින්නතුනි හැම වෙලාවෙම මනාව සීලයක පිහිටලා භාවනා වඩන්න පටන් ගත්තොත් ඒ භාවනාව ඉක්මනට වැඩෙනවා. බොහෝ තැන්වල බොහෝ වෙලාවට චතුරාරක්ෂාව කරනවට වඩා මුලින්ම පටන් ගන්නෙම ආනාපාන සතිය. මං කියන්නේ මහබෝසතාණන් වහන්සේ බෝධිමූලයේදී අන්තිමට වඩාපු භාවනා ක්‍රමය කෙලෙස් තවල නැති භාගිතුන් වහන්සේ වගේ පාරමිතා පුරල නැති අපි වාගේ අය. කොහොමද පින්නතුනි එක පාරම ආනාපාන සතිය වඩන්නේ? මහබෝසතාණන් වහන්සේ අන්තිමට වඩපු ක්‍රමය අපි මුලින්ම කරන්න හදනවා. ඉතින් එහෙනම් මහබෝසතාණන් වහන්සේට වඩා අපිට ලොකු හැකියාවක් තියෙන්න ඕනේ. ඒකයි මම සඳහන් කළේ හැම තැනම මේ ශාසනයේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක්. ආන් ඒ අනුපූර්ව ප්‍රතිපදාවට යන්න ඕනේ. නියම මගින් ගියේ නැත්නම් බාධා ගොඩක් එල්ල වෙනවා. ආන් ඒ නිසා භාවනා වඩන්න උත්සාහ කරන කෙනෙක්, භාවනාව ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සුදුසු ආචාර්යවරේ කොයාගෙන මුලින්ම මේ චතුරාරක්කාව ප්‍රගුණ කරන්න ඕනේ. යම් යම් ප්‍රමාණවලට විතරක්වත් ඉදිරි අවශ්‍යතාවයන්ට යොදා ගන්න පුළුවන් වෙන හැටියට. අපි මුලින් මතක් කළා මරණාසන්න වෙලාවේ ඇති වෙන අභ්‍යන්තර වේදනා ගැන. අනාථපිණ්ඩික සිටුතුමා, ධනංජානි බ්‍රාහ්මණතුමා මරණ වේදනාව ගැන සඳහන් කරලා තියෙනවා. මැරෙනකොට කොහොමද රිදෙනවද කියන ප්‍රශ්නෙට උත්තර සපයලා තියෙනවා. කවදාවත් විඳලා නැති අලුත් වේදනාවක්. එහෙමනම් පින්නතුනි දැන් මේ ඇති වෙන අභ්‍යන්තර වේදනා මුලින් මෛත්‍රී භාවනාවේ පියවරවල් ගණනාවක් දක්වනකොට මුලින්ම දක්වලා තියෙන්නේ මෙන්න මේ මූලිකම ක්‍රමයේ මොකද්ද? අභ්‍යන්තර වේදනා ඉවත් කරන එක. අභ්‍යන්තර වේදනා ඉවත් කිරීම. මොකද්ද මේ සඳහන් කරන්නේ? පින්නතුනි අපි මතක් කළා මරණාසන්න වෙලාවේ කොයිතරම් කායික වේදනාවක් දැනෙනවද කියලා. එතකොට මේ වේදනාවත් එක්ක අපි දැන් කොහොමද මෙතෙක් ජීවිතේ දන් දීපුවා සිල් රැකපුවා ආවර්ජනය කරන්නේ? ඒ තරම් ලොකු වේදනාවක් එක්ක.
ආන් ඒක නිසා පින්නතුනි මේ මෛත්‍රී භාවනා ආදී කර්මස්ථාන ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. මේ හිතේ මරණාසන්න වෙලාවේ ද්වේෂය උපදිනකොට ඒ ද්වේෂය යටපත් කරලා තමන් රැස් කරගත්ත කුසලයක් ඉස්මතු කරගන්න. ද්වේෂය යටපත් කරලා කුසලයක් ඉස්මතු කරගන්න. නමුත් මේ වේදනාවත් එක්ක ඒක කරන්න පුළුවන්ද? ආන් ඒකයි සඳහන් කළේ අභ්‍යන්තර වේදනා ඉවත් කරගන්න. මෛත්‍රී භාවනාවේ ක්‍රම ගණනාවක් පැහැදිලි කරනවා. එතකොට මේ ක්‍රමය මුලින් අභ්‍යන්තර වේදනා ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙතෙක් ජීවිතේ අපි කරපු කුසල කර්මයන් මෙනෙහි කරන්න, සිහිපත් කරන්න, මේ දැන් කළා වගේ අනුමෝදන් වෙන්න. හැබැයි ඒකට දක්ෂ වෙන්න ඕනේ අභ්‍යන්තර වේදනා ටික ඉවත් කරගන්න. කොහොමද ඉවත් කරන්නේ? මෛත්‍රිය තුලින්. කොහොමද මෛත්‍රිය තුලින් ඉවත් කරන්නේ? අපි විසින් උත්සාහ කරන්න ඕනේ. මේ ඇති වෙලා තියෙන හිසේ අමාරුවෙන් මම සුවපත් වේවා. මේ ඇති වෙලා තියෙන කායික අපහසුතාවයන්ගෙන් මම සුවපත් වේවා. මෙන්න මේ විදිහට අභ්‍යන්තර වේදනා. කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වාම බලනකම් මේ ශරීරයේ කිසිම ලෙඩක් දැනෙන්නේ නැත්තම් අන්න මම දැන් නිරෝගී. ඔබයි මමයි නිරෝගී නෑ. අපේ අභ්‍යන්තරයේ ඕන තරම් ලෙඩ තියෙනවා. නමුත් මේ කර්මස්ථානයේ දියුණු කරන යෝගාවචරීක් හැම වෙලාවෙම මේ කර්මස්ථාන දියුණු කරගන්න ඒ කටයුතු වල යෙදෙන්න ඕනේ. ආන් එහෙමනම් අභ්‍යන්තරයේ ඇතිවෙන වේදනාව, මගේ පපුවේ වේදනාවක් තියෙනවා, ඒ වේදනාවෙන් මා සුවපත් වෙත්වා, ඒ වේදනාවෙන් මා සුවපත් වෙම්වා, ඒ වේදනාවෙන් මා සුවපත් වෙම්වා, ඒ වේදනාවෙන් මා සුවපත් වෙම්වා. මේක වඩාගෙන යනකොට වේදනාව අඩු වෙයි. වචන ගානත් අඩු කරන්න ඕනේ. මාගේ පපුව තුල තියෙන වේදනාවෙන් මා සුවපත් වේවා. අන්තිමට මාගේ කියන ද කැල්ලත් අයින් කරලා පපුවේ වේදනාවෙන් සුවපත් වේවා. ඊළඟට එහෙම මුළු ශරීරයේම හැම තැනම තියෙන වේදනාවල් අරමුණු කර කර ඒ වේදනාවන්ගෙන් සුවපත් වෙන්න ඕනේ. ආන් එහෙම පුරුදු කෙනාට පුරුදු කරලා තියෙන්න ඕනේ මේක. මරණ මංචකයේදී ඇතිවෙන වේදනාව අරමුණු කරලා වහා මේ වේදනාව අයින් කරලා කුසල් සිත් මෙනෙහි කරගන්න පුළුවන් හැකියාවක් මේ පුරුද්ද ඇති කරගත්ත පුද්ගලයාට තියෙනවා. එමනම් අපි භාවනා කරලා ඒ පුරුද්ද ඇති කරගන්න ඕනේ. ඒ වගේ පින්නතුනි කරුණු කාරණා කොයි තරම් පැහැදිලි කරන්න තියෙනවද භාවනාව සම්බන්ධයෙන්? මුලින්ම අභ්‍යන්තර වේදනා ඉවත් කරන්න පුරුදු කරන්න ඕනේ. ඊළඟට බාහිර වේදනා ඉවත් කරන්න පුරුදු කරන්න ඕනේ. මදුරුවෙක් විද්දාම දැනෙන වේදනාව, හුම්බුලුවෙක් විද්දාම දැනෙන වේදනාව, යටත් පිරිසෙන් සර්පෙක් කෑවත් දැනෙන වේදනාව ඉවත් කරන්න තරම් මහා මානසික ශක්තියක් උඩ නැගෙනවා. මේ කාර්යම යෙදෙන්න ඕනේ කියලා, මුදුන්පත් කරගන්න ඕනේ කියලා. ඒ නිසා පින්නතුනි එක භාවනා ක්‍රමයක් අරගෙන මුල ඉඳලා අග දක්වා හොඳට වඩන්න. කොයිතරම් වටින දේවල්ද ජීවිතවලට. ආන් ඒක නිසා අපි භාවනාවක් පටන් ගන්නකොට මුලින්ම අවශ්‍ය මූලික කාරණා ටික සිද්ධ කරලා තමන්ගේ සීලේ පළුද්දක් තියෙනවද කියන කාරණාව ආවර්ජිනී කරලා වත් පිළිවෙත් හොඳින් සම්පූර්ණ කරලා මේ කාර්යයට එළඹෙන්න.
එළඹිලා අභ්‍යන්තර වේදනා ඉවත් කරන්න. මගේ ශරීරයේ අහවල් අහවල් තැන් රිදෙනවා. ඒ වේදනාවන්ගෙන් මා සුවපත් වෙම්වා. කෙසේ හෝ මේ අභ්‍යන්තර වේදනා ටික ඉවත් කරගෙන. සුවපත් වූ මානසිකත්වයකින් අපිට පුළුවන්කම තියෙනවා. කරගත් කුසල් දහම් ආවර්ජනය කරලා හම්බෙන කුසලයේ පණිවිඩයට අනුව අපිට සුදුසු තැනකට යන්න. ඒක කරන්න හිතේ උපදින ද්වේෂසිත නැති කරන්න ඕනේ. ඒකටයි ප්‍රගුණ කරන්න ඕනේ. ඒතර කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නේ? ආකාර හතරක් හැම පොතකම කියනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා. පින්තුනි මේ හතරම එකවතාවේ කියවන්න නෙමෙයි කියලා තියෙන්නේ. මේක ක්‍රම හතරක්. ඒ හතර පාවිච්චි කරන්නයි කියලා තියෙන්නේ. එතකොට මේ ආකාර හතරක් ගැන අපි මතක් කළා. ඒකේ එකයි ගන්න කියලා කියන්නේ. මොකක් හරි සුදුසු එකක් අරගෙන ඒක තමයි වඩන්නේ. ඒක දිගට ප්‍රගුණ කරන්නේ ඒක. සඳහන් කරන්නේ ධ්‍යාන මට්ටම දක්වාම ඒක ප්‍රගුණ කරන්න ඕනේ කියලා. ඒ තරම් උසස් තැනක කියලා තියෙන්නේ. ධම්මික උපාසක තැන. තමන්ගේ ජීවිතයට මනාව සාධාරණයක් කරගත්ත දානෙන් සීලෙන් සහ භාවනාවෙන්. ඒ ඉඳ ධම්මික නෑයෝ අතරත් සතුටුයි, මිත්‍රයෝ අතරත් සතුටුයි. ඒ විතරක් නෙමෙයි. ධම්මිකගේ මෙලවත් සතුටින් ගත වෙනවා, පරලොවත් සතුටින් ගත වෙනවා. ඒ ධම්මික උපාසක මහත්මයා පින් කරලා ගිහිල්ලා ඉපදුනේ තුසිතේනේ. මෙලවත් සතුටු වෙලා පරලොව ගිහිල්ලා වැඩි වැඩියෙන් සතුටු වෙනවා කියලා කිව්ව එකයි. අන් ඒ නිසා වාසනාවන්ත ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් බුද්ධාන්තරයක ඔබට ලැබිලා තියෙන වෙලාවේ ඔබත් දානෙන් සීලෙන් භාවනාවෙන් පොහොසත් වෙන්න. එවන් ಗುಣධර්ම වලින් පොහොසත් යම් කෙනෙක් වෙද්ද ඔහු මෙලව පරලොව දෙකම සතුටු වෙන කෙනෙක්. ධම්මික උපාසක මහත්ය වගේ කටයුතු කරලා මනාව සිල් ගුණ ධම්ම ආරක්ෂා කරලා භාවනාදී කටයුතු දියුණු කරන්න. ඒ දියුණු කරනකොට එක භාවනාවක් ගැනයි මම මතක් කළේ. මෛත්‍රී භාවනාවේ කාරණා හතරක් තියෙනවා. මේ හතරෙන් එකක් අරගෙන ඒක මනාව ප්‍රගුණ කරන්න. සමහර කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා. විනාඩි 5ක් යනකොට සකල ලෝකයටම මෛත්‍රී කරලා නැපින්නතුනි. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මාමින්ම ඔබත් සුවපත් වේවා කියලා කෙනෙකුට කීවොත් මා මෙන්ම කියහම මම සුවපත්ද කියලා තමයි හිතන්න වෙන්නේ. ඇයි එහෙම හිතන්නේ? දියවැඩියාව, අදිරිදිර පීඩනය, රුධිර නාරවල තෙල් තැම්පත් වෙලා මේ වාගේ වේදනාවල් පීඩා කීපයකින් දුක් විඳින කෙනෙක් කොහොමද කියන්නේ මම වගේම ඔබත් සුවපත් වේවා කියලා? අන්නේ කෙනා ඇහුවොත් උඹට තියෙන සුවය මොකද්ද කියලා මට දෙන්න උත්තරයක් නැතුව යනවා. ආන් ඒකින්ද කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දිහා බලනකොට මේකයි එහෙම රෝග වේදනාවක් නැති වුණ දවසට අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ පියවරවල් 8ක් විතර තියෙනවා මෛත්‍රී භාවනාවේ. ඒ සියල්ලම මනාව අවබෝධ කරගෙන සම්පූර්ණ කරගත්ත කෙනෙක් මේ ජීවිතය තුළ උතුම්ම ඵලයක් නෙලා ගන්න කටයුතු කරන කෙනෙක්. ඔහු මෙලව සතුටු වුණා විතරක් නෙමෙයි ධර්මයේ සඳහන් කළා වගේ මනාව පරලොවත් සතුටටපත් වෙනවා. මෙහෙට වඩා එහි සතුටු වෙනවා. අන් ඒක නිසා මෙලව පරලොව දෙකම සතුටින් ගතකරනද අවශ්‍ය කුසල් දහම් සම්පූර්ණ කරගන්න සුදුසු වටපිටාවේ ඉපදිලා තියෙන වෙලාවේ එක මොහොතක්වත් නිකරුණේ ගත නොකර ජීවිතයේ දානෙන් සීලෙන් භාවනාවෙන් මෙවන් උතුම් කුසල කර්මයන්ගෙන් පෝෂණය කරගනිත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සියලු දෙනාටමත්
ඒ උතුම් මග සම්පූර්ණ කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදේ කෝටි ලක්ෂයක් සක්වලේ සීළු ආර්යයන් වහන්සේලගේ අනුකම්පාව ලැබිලා සතර පායින් මිදෙන්න උතුම් ගුණ දිනු කරගන්න භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා පේරාදෙණිය අඟුණාවල පදිංචි දයාබර බිරිඳ ප්‍රභා වීරසූරිය මහත්මිය චතුර ධනංජේ යටවත්ත සහ ගිහාන් යටවත්ත යන පුතුන් දෙදෙනා විසින් පේරාදෙණිය අඟුණාවල පදිංචිව සිට මීට වසර 16කට පෙර නැසී ගිය සේලා බේතිස්ස යටවත්ත මහත්මාට එම පවුලේ නැසී ගිය දයාබරණීය මව්පිය සහෝදර සහෝදරියන්ට පරම්පරාගත ඥාතීන්ට බිරිඳවන ප්‍රභා වීරසූරිය මහත්මියගේ මියගිය දයාබරණීය මව්පියන් දෙදෙනාට සහ සහෝදර සහෝදරියන්ටත් පරම්පරාගත සියලු ඥාතීන්ට මේ පින් ධර්ම දානයක් හැටියට අනුමෝදන් වේවා. ඒ කුසල කර්මයේ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවණින් සැනසෙන්න ලැබේවා. අති උතුම් දේශකයා ධර්මදේශනාවේ දේශකයාණන් වහන්සේ ඇතුළු මහ සංඝරුවනට තව තව ශාසනික සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවපත් භාවය උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා. සදහවත් දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊතාමික්මන් භවේක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං